හරි අපි කතා කර කර හිටියේ මිනුම් උපකරණ ගැන. මම දැන් මතක් කරනවා චුට්ටක් වර්ණීය පරිමාණය හදාගන්න විදිය. මෙහෙම ළමයිනේ තියෙනවා පරිමාණයක් හදාගන්න විදිය මතක ඇති. කොහොමද පරිමාණයක් හදාගන්නේ? ප්‍රධාන පරිමාණය කියලා එකක් තිබ්බා. මේකත් අපි කිව්වා ස්ථාවර කොටස කියලා. මේක මත ප්‍රධාන පරිමාණය ලකුණු කරනවා. ඒක සම්මත ඒකකයකින් මකුරු කරනවා. ගොඩක් වෙලාවට පාවිච්චි කරන ඒකකය කිව්වා මොකක් කියලාද? මිලිමීටර්. ඊගාවට මේක කිව්වට අපි කිව්වා මේක සර්පණ කොටසක්. ප්‍රධාන පරිමාණය මතින් යනවා කියලා කිව්වා. ග්‍රහගණෙන් ප්‍රධාන පරිමාණය මතින් යනවා කියලා කිව්වා. ප්‍රධාන පරිමාණය මතින් යනවා කියලා කිව්වා. ඒක ලකුණු කරන පරිමාණය නමක් දුන්න මොකක් කියලාද? වර්ණීය පරිමාණය කියලා. ඒක හදාගත්තේ මේකෙන් ප්‍රධාන පරිමාණයෙන් කොටස් ගාණක් තෝරගෙන ඒකට එකක් වැඩි වෙන්න හරි කියන්නේ ඒකට එකක් අඩු වෙන්න හරි බෙදාගෙන තමයි මෙයා නිර්මාණය කරගත්තේ. එතකොට මේකෙන් මනින්න පුළුවන් චූටිම දිග. අපි කො කුඩාම් මිනුම හොයාගන්න විදිහ කොහොමද මයින්නේ අපි? මේකේ කුඩාම් මිනුම කොහොමද හොයාගන්නේ? ලේසිම ක්‍රමය තමයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග, චූටි කොටසක දිග. කොල්ලෝ අහගෙනින් ප්‍රධාන පරිමාණයේ චූටි කොටසක දිග මේකේ තියෙන වර්නියර් කොටස් ගානේ මොනව කරාද? බෙදුවා. ප්‍රධාන පරිමාණයේ තියෙන කොටසක දිග වර්නියර් කොටස් ගානේ මක් කරාද? බෙදුවා. එතකොට හම්බුණා මෙයාගේ මොකක් මොන මිනුමද? කුඩාම මිනුම. හරිනේ? හරි. මට කියන්න කුඩාම මිනුම කොහොමද වෙන්නේ? කුඩාම මිනුම වෙන සූත්‍ර කියන්න. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙනීම වර්නියර් කොටස් ගන්න කෑ ගහලා කියන්න. අයිගෙන් ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදීම වර්නියර් කොටස් ගන්න. අයිගෙන් හරි වර්නියර් කොටස් ගන්න. ඊට පස්සේ මේකේ පාඩාංගය දැන් මං හිතන්නකෝ මොකක් හරි එකක් ගන්නවා කියලා. මේ ඇඟිල්ලේ මහත මං ගන්න යනවා. කොහොම ගන්න යනකොට මෙතන තියෙන පාඩාංගයේ කියව ගන්න විදිය මම මේක අඳිනවා. මේක තියෙන්නේ මෙන්න මෙහෙම. 1 2 3 1 2 3 4 5 6 7 8 9 10 හරි ඔන්න ඔහම තියෙන්නේ. මෙතන ළමයිනේ කුඩාම් ඉස්සෙල්ලා මොන රෙද්ද කරන්නත් මොකක් හොයාගෙන ඉන්න ඕනේද? කුඩාම් මිනුම හොයාගෙන ඉන්න ඕනේ. කුඩාම් මිනුම හොයන ක්‍රමය මට කියන්න. ප්‍රධාන පරිමාණයේ චුටි කෑල්ලක දිග මෙතන 1 සෙන්ටිමීටර ඉඳන් මෙතන 2 සෙන්ටිමීටර වලට කෑලි 10ක් තියෙනවා. ඒ කියන්නේ එක චුටි කෑල්ලක් මිලිමීටරයයිනේ. මේ මිලිමීටර එක කූමී හොයන්න මේකේ කරන්නේ. කූමී හොයන්න කරන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිග වර්නියර් කොටස් ගන්නින් බෙදෙනවා. දැන් කුඩාම් මිනුම 0.1 මිලිමීටර්. හරිද? ඊට පස්සේ මේකේ පාඩාංගය ගන්න විදිය මම ඉස්සෙල්ලාම කිව්වා ඇහෙන් බල්ලා කොච්චරයි චුට්ටයිද කියලා ගන්න කියලා. කොච්චරයි චුට්ටයිද මේක? මිලිමීටර වලින් කියමු. කුඩාම් මිනුම මිලිමීටරනේ ගත්තේ. මෙතෙන්ද මිලිමීටර 10යි. මෙතෙන්ද මිලිමීටර 11යි. පාඩාංගය කියන්න. කියන්න 11 ධන චුට්ටයි. 11 ධන චුට්ට හොයන විදිය කියන්න. රේඛීය වෘත පරිමාණ ක්‍රමය, වර්ණීය පරිමාණ ක්‍රමය ඕන එකක චුට්ට හොයන විදිය. කුඩා මිනුම් වැඩි කරනවා සමපාද කොටස් ගන්නෙන්. එහෙනම් 11 ධන කූමී කීයද? 0.1 මිලිමීටර්. ගුණකිරීම සම්පාදලා තියෙන උඩිරයි යටිරයි කොහෙද බලන්න ඕනේ? මෙන්න පළවෙනි කෑල්ල මේ බිංදුව 1 2 3 4 5. මෙන්න මෙතන තමයි සම්පාදලා තියෙන පස්වෙනියගේ. හැම වෙලේම උඩින් නෙවෙයි ගණන් ගන්න ඕනේ කම්පාත කෑලි ගන්න හොයන්නේ වර්නියර් එකෙන්. මතක තියාගන්න මේකේම ලියයි වරදිනවා එතකොට. 0.1 වැඩි කිරීම 5. 11යි දශම කීයද? 5යි මිලිමීටර්. ඔන්න මේ පාඩාංගය. ඔව්. ඔන්න ඔහම
මේ පාඩාංගය මෙන්න මේ දෙක අතර දුර ඔච්චරයි. තේරුණාද? තේරුණා නේද? හරි. ඊගාට මාතෘකාව ලියා ගන්න පුතේ. වර්නිය කැලිපරය. වර්නිය කැලිපරය. වර්නිය කැලිපරය. හරි. දැන් ළමයි ටියුට් එක පෙරලා ගන්නකෝ. ටියුට් එකේ වර්නිය කැලිපරයක් රූපයක් ඇද පෙරලා ගන්න පුතා. පිටුව කීයද පුතේ? වර්නිය කැලිපරයක රූපයක් ඇද පෙරලා ගන්න. පිටුව කීයද? හතර. පිටුව හතර පෙරලා ගන්න. හරි. ඒකේ හරි. ඕකේ ළමයි අංක ටික බලන්න. හරිද? ඕකේ. හරි. දැන් ආගන්න ආ ටියුට් එක බලාගන්න මේ කොටස් ටික. ඒ ආගනි. බලාගන්න මේ කොටස් ටික. හොඳට ආගන්න. උදා. මේකේ මං ඒ දාලා තියෙන මේ කෑල්ලට. ඔවත් දාගන්න ඕන. මම මෙතන ඒ දාලා තියෙනවා. දාගන්නක මාත් එක්කම ටියුට් එකේ. ටියුට් නැතිකත් ටියුට් නැති තියෙන හැමෝම ඔක අඳින්න ඕනේ ආයේ පොතේ. පොතේ අඳින්න තිර තියා ගන්න ඕනේ බස් මම කියන්න. සලව ටියුට් එකේ නම් කරගෙන ඉමුකෝ. මෙන්න මෙතන ඒ තියෙනවා. මෙතන ඒ තියෙනවා දාලා. මෙතන ඒ දාලා තියෙනවා. මෙතනයි 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 ඒ දාලා තියෙනවා. ආයේ මෙතන ඒ දාලා තියෙනවා. සිම්පල් ඒ දාලා තියෙන සමස්ත මෙන්න මේ කෑල්ලට. මේ කෑල්ල මොකද්ද? මේ කෑල්ල මොකද්ද? මේකට අපි කියනවා පුතේ අහගන්න ලියන්න එපා කවුරුත් ඈ අහගන්න. මේ කෑල්ලට අපි කියනවා ස්ථාවර කොටස. මොකද්ද? ස්ථාවර කොටස. ලියන්න එපා. ඊගවට B දාලා තියෙන මෙන්න මේ කෑලි ටිකට. මේ කෑලි සෙට් එකටම B දාලා තියෙනවා. එතකොට B මෙතන දාලා තියෙනවා. ඊගාවට මෙතන දාලා තියෙනවා. ඊගාවට මෙතන දාලා තියෙනවා. මේකේ මෙන්න මේ කෑලි සෙට් එක අහුවෙන්න තමයි මොකක් දාලා තියෙන්නේ? B දාලා තියෙන්නේ. දැන් මේ කොටසට අපි කියනවා මොකක් කියලාද? මේ කොටසට අපි කියනවා සර්පණ කොටස. ලියන්න එපා. මොකද? සිම්පල් A. සිම්පල් ඒ මේක කියන ස්ථාවර කොටස කියන කෑ ගාලා මේක සර්පණ කොටස. සිම්පල් ඒ. සිම්පල් බී. අනේ මම කියන්නේ නැහැනේ කවුරුත් හැත්ත. ඊමංගෝ සිම්පල් ඒ. සිම්පල් බී. සිම්පල් බී සර්පණ කොටස. ඊගාවට දැන් අපි අංග 1 දාලා තියෙන්නේ මෙන්න මේ දෙන්නටනේ. එක ටියුට් එකේ වාගේ දාලා තියෙන එකම තමයි මං ආයෙ අලුතෙන් දාන්න ගියේ නැත. එක කියලා කියන්නේ පුතා මෙන්න මේ දෙන්නනේ. ඒ මේවට අපි කියන්නේ හණු. හණු දෙකක් තියෙනවා. මොන දෙකක්? හණු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ හණු දෙක මතක තියාගන්නේ හොඳට අහගන්න. වස්තුවේ ඇතුළට දානවා නම් ඇතුළත හණු, වස්තුවේ පිටට දානවා නම් පිටත හණු. කියන කියපන්. වස්තුවේ ඇතුළට දානවනම් ඇතුළත හණු, වස්තුවේ පිටට දානවනම් පිටත හණු. එහෙනම් මට කියන්න මේක 1 2 ගත්තාම කවුද ඇතුළත හණු, කවුද පිටත හණු? කාගේ කවුද ඇතුළට දාන එක ආවෙ දෙන්නගෙන්? 1ද 2ද ඇතුළට දාන්නේ? ඇතුළට දාලා ඈත් කරන්නේ 2. පිටින් දාලා තද කරන්නේ 1. එන එක මොනවාද? වල්කම් පැත්තක දාලා කල්පනා කරහන් එක පිටත හණු 2 ඇතුළත හණු. ඔකට අපි කියනවා පිටත හණු වලටම කියනවා බාහිර හණු කියලා. ඇතුළත හණු වලට කියනවා අභ්‍යන්තර හණු කියලා. අභ්‍යන්තර හණු කිව්වත් ඇතුළත හණු කිව්වත් එකයි, පිටත හණු කිව්වත් බාහිර හණු කිව්වත් එකයි. එහෙනම් මේ 1 කියන්නේ බාහිර හණු, ලියන්න එපා ඈ. 2 කියන්නේ අභ්‍යන්තර හණු. 1 කියන්නේ ඇතුළත හණු, 2 කියන්නේ පිටත හණු. ඔව්.
එක කියන්නේ පිටත හණු දෙක කියන්නේ ඇතුළත හණු වස්තුවේ ඇතුළට දානවා නම් ඇතුළත හණු වස්තුවේ පිටට දානවා නම් පිටත හණු එතන මෙයා කවදාවත් ඇතුළට දාගන්න බෑනේ පිටින් දාලා තද කරන්න තමයි වෙන්නේ එතන එයා පිටත හණු මෙයා ළමයිනේ ඇතුළට දාලා දැන් මොකක් කර හිලක වගේ අපිට ගන්න පුළුවන් විස්කම්බය බලන්න මේකේ මේ හිල වටේ කැඩිලා තියෙන ගණන් ගන්න එපා මං හිලට දාලා ඈත් කරන ඕන් මේක පාවිච්චි කරේ මොන හණුවක්ද එතකොට මේ ඇතුළත හණු හරිනේ අංග 1 අංග 2 හරි දහ ගන්නකෝ මේක අංග 1 පිටත හණු 2 ඇතුළත හණු 3 මේ මෙයා පේනද එළියට එන එකෙක් කොහොමද ලහං ඒකට අපි කියනවා මේක තියෙන පුතා හිලකට දාලා බස්සන්න ඒක මොකද්ද අපි කියනවා ගැඹුර මනින පූර මොකද ගැඹුර මනින කූර එන අංක 3 කියන්න ගැඹුර මනින කූර අංක 4 දාලා තියෙන මෙන්න මේකේ තියෙනවා ළමයි පරිමාණ ඔහොම දෙකක් මාක් කර ගන්න පුළුවන් අපිට උඩ එකකුයි යට එකකුයි දෙකක් කියව ගන්න පුළුවන් ඒ දෙකම හැබැයි නම් එකයි එහෙනම් මේ 4 5 කියන දෙකේම නම එකයි කියන නම අපි එකට කියනවා ප්‍රධාන පරිමාණය කියලා 4 කෑ ගාලා ගියාම් බං 5 ප්‍රධාන පරිමාණය 4 ප්‍රධාන පරිමාණය 5 6 වර්නියර් පරිමාණය මෙන්න මේකේ තියෙන පරිමාණ දෙක තමයි මේකේ තියෙන පරිමාණ දෙක තමයි මොනවා කියන්නේද වර්නියර් පරිමාණ කියන්නේ හරිනේ වර්නියර් පරිමාණ එතකොට 6 වර්නියර් පරිමාණය 7 වර්නියර් පරිමාණය 8 තමයි කොල්ල මෙන්න මෙතන තියෙන ගැට්ට අපිට ගැට්ටක් පේනවද මේ ගැට්ටෙන් අල්ලලා තමයි මම එහාට මෙහාට කරන්නේ. හරි ලේසි ගැට්ටෙන් ඇල්ලුවාම එහාට මෙහාට කරා. ඒකට කියන නම මොකද්ද? ගැට්ට කියලා හරියන්නේ නැහැ. ඒකට අපි කියනවා මුදා හැරීමේ යාන්ත්‍රණය. කියපන්. ආයි කියන්න. බල මුදා හැරීමේ යාන්ත්‍රණය. ගැට්ටට මොකද්ද කියන්නේ? මුදා හැරීමේ යාන්ත්‍රණය. එහෙනම් 1 අනේ ඔය බලහංගු ඉතින් 1 2 3 4 5 6 7 8 මුදා හැරීමේ යාන්ත්‍රණය කියන මුදා හැරීමේ යාන්ත්‍රණය 9ට අපි කියනවා පුතා මෙන්න මේ ඇණයක් තියෙනවා අපි මේක ඈඩ් කරලා හිර කරගන්න තියෙන්නේ ඇනේ ඕකේ නැහැ ඕකේ ඇනේ දාලා නැහැ මේකේ ඇනේ තියෙනවා වඩ පේනවා ඇද එහා මෙහා යන්නේ ඒක අපි කියනවා මුරිච්ච ඇණය කියන පුතා මල මුරිච්ච ඇණය කියන්න මුරිච්ච ඇණය මොකද කරන්නේ එහා මෙහා යන එක නවත්තනවනේ කියන අපි කියන පාඩාංග ලබා ගන්නතුරු සර්පණ කොටස ස්ථාවරව තියා ගන්නවා හරි මම ආයෙ කොටස් ටික නම් කරමු 1 2 3 4 6 5 6 7 8 ඇහෙන්නේ 9 කියන්නේ A ස්ථාවර කොටස B තර්පණ කොටස ආ ඔකේ ළමයිනේ ටියුට් එකේ මුරිච්චේනයක් ඇඳගෙන අංකේ දාගෙන ඉතුරු කොටස් ටික තනියෙන් නම් කරගන්න
හරි දැහගන්න ළමයි ආ ඊට පස්සේ ළමයි ඒක ඉවරයි වර්නියර් කැලිපර් ඉවරයි ඊගාවට ලියාගන්න වර්නියර් කැලිපර් වල මූලාංක දෝෂ මාතෘකාව වර්නියර් කැලිපර් වල මූලාංක දෝෂ මූලාංක දෝෂ පොදුවේ කතා කරන්නත් ඕන මම මේකට දාලා කතා කරන්නම් මූලාංක දෝෂ දැහගන්න වැඩ නවත්තන්න දැන් හිතන්න ඔන්න තියෙනවා තරාදියක් මෙන්න තරාදියක් තියෙනවා තරාදිය ළමයිනේ මෙහෙම මාක් කරලා තියෙනවා බිඳුව ඔහොම 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 මාක් කරලා තියෙනවා ඒ පොල්ල අහගෙනින් බා මේ විදිහට මේ බිඳුවේනේ තියෙන්න ඕනේ මේකට මොනවද දාලා නැති වෙලාවට බිඳුවේ තියෙන්න ඕනේ මේකට මොනවද දාලා නැති වෙලාවට අහගෙනින්ද හරි එතකොට මේක මොනවත් දාලා නැතිලාට බින්දුවේ තියෙන්න ඕනි. එහෙම බින්දුවේ නෑ ගිහාංකෝ. මොනවත් මේකට දාලත් නෑ කට්ට තියෙන්නේ මෙතන. ඔය වගේ තරාදි කඩවලවල ගොඩක් තියෙනවා. දැන් මේකේ පෙන්වන්න ඕනි බින්දුව බින්දුව පෙන්වන්න නැතුව 100ක් පෙන්වනවා කියන්නේ. ඔන්න මේකට දාන අලගෙඩියක්. කට්ට ගියා ගෙල්ලනේ 500ට. දැන් අලේ බර කීයද ඇත්තරම? ග්‍රෑම් 400යි. තේරුණාද? මේවත් එහෙම තමයි. මේ අපි කියන මූලාංග දෝෂ ඇති වෙනවා මුල ඉඳන් මනින්න වෙන උපකරණ වල. මොනවද? මුල ඉඳන් මනින්න. දැන් රූල කියන්නේ. රූල ගන්නකො. රූල මුල ඉඳන් මනින්න අවශ්‍ය නැහැ. රූලෙන් මනින්දී අපිට මැදින් මනින්න බැරිද? මැද ඔකෙන මේක ඝනකම කොක් හරි ගන්න ඕනි කියන්නකො රූලක් කොහම අරගෙන මේ ඝනකම ගන්නවද මැද්දෙන් ඔහම තියලා පාටාංග දෙකේ වෙනස ගන්නව හැබැයි මුලේ ඉඳන් මැන්නම ලේසි වෙනම කතාවක් මෙහෙන් නම් මනින්නත් පුළුවන් නම් මුලේ ඉඳන් මනින මෙන්න මේ වගේ උපකරණ වල ඇති වෙන දෝෂ අපි කියනවා මොනවා කියලාද මූලාංග දෝෂ මුල වැරදීමක් තමයි අපි කියන්නේ මොකක් කියලාද කියන්නේ මූලාංග දෝෂයක් මේ වැත් ළමයිනේ දැන් මගේ ගාව තියෙන එක නම් වැඩිය මං මේක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මේ ඔයාලට උගන්වන්න අර එහෙමනේ මේකෙන් මනින්න මං පාවිච්චි කරන්නේ නැහැ ඉතින් ගොඩක් වෙලාවට එහෙම මනින්න අවස්ථාවක් වෙන්නේ නැහැ අපේ වාහනේ තියෙනකොට නම් උඩ සමහර වෙලාවට කෑල්ලක් අර එහෙම ගේන්නකොට සමහර ඒ වාහනේ තියෙන අයිටම්ස් මනින්න වෙනවා මේකෙන් එහෙම නැතුව මේක පාවිච්චි වෙන්නේ නැහැනේ එමුනාලට දැන් මොකක් හරි ගරාජ් එක වගේ එහෙම තියෙන සමහරලාවට කැලිපර් එහෙම නැත්නම් ඔය ලේත් මැෂින් තියෙන තැන්වල කැලිපර් මොකද වෙන්නේ හැම වෙලේම පාවිච්චි වෙනවා පාවිච්චි වෙලා මේකට දාලා හිර කරලා අණු ගෙවිලා මොනවා වෙලාද අණු ගෙවිලා උදේ තියලා තද කරාම ඇතුළට යන අණු ගෙවිලා සමහර වෙලාවට මේක පාවිච්චි කරන්නේ නැතුව ඔහේ දාලා තිබ්බාම මලකඩ කනවා මේකේ සමහර වෙලාවට මේ තැන් වල මලකඩ ඩොට් අනේ ලං කරනවා ලං වෙන්නේ ඩොට් එක හිර වෙලා තේරුණාද ඒ වගේ අපි කියනවා දෝෂ දෙකක් ඇති වෙන්න පුළුවන් මූලාංක දෝෂයක් කියලා කියන්නේ මොනව වැරදීද මුල වැරදී කියන්නේ පුතේ මුල වැරදී අපි කොහොම මුල වැරදි කියලා විභාගෙට ලියන්න බෑනේ මූලාංග දෝෂයක් අපි හඳුන්වනවා මේ විදිහට කිසියම් මිනුම් උපකරණයක කියන මාත එක අය කියන්නේ කිසියම් මිනුම් උපකරණයක කියන්නේ ශුන්‍ය බෙන්නියුද අවස්ථාවක කිසියම් මිනුම් උපකරණයක ශුන්‍ය බෙන්නියුද අවස්ථාවක මුලින් දැන් කියහල්ලකෝ බා කිසියම් මිනුම් උපකරණයක ශුන්‍ය පෙන්වූද අවස්ථාවක කියන
ශුන්‍යයට පෙර හෝ ශුන්‍යයට පසු පාඨාංක පෙන්වීම මූලාංක දෝෂයයි. මූලාංක දෝෂ ආකාර දෙකක් තියෙනවා. එකක් ධන දෝෂය කියලා එකක් තියෙනවා. අනිත් එක ඍණ දෝෂය කියලා එකක් තියෙනවා. ධන දෝෂයක් තමයි මම ඉස්සෙල්ලා පෙන්නුවේ. අර තරාදියේ ධන දෝෂයක් කියලා කියන්නේ බිඳුව පෙන්වන්න ඕනි වෙලාවට බිඳුව පෙන්වන්න නැතුව යම් කිසි අගයක් පෙන්නවා නම් ඒක ධන දෝෂයක්. බිඳුව පෙන්වන්න ඕනි වෙලාවට බිඳුව පෙන්වන්න නැතුව ඊටත් පෙර පාඨාංගයක් පෙන්නවා නම් බිඳුවටත් පෙර පාඨාංගයක් පෙන්නවා නම් ඒක ඍණ දෝෂයක්. මෙතන 100ක් මෙහාට පැනලා කියන 900යි කියන්නකො. මේකට අලගෙඩියක් දාලා මැන්නහම කෙල්ලනේ මෙතන 300ට එනවා. අලේ බර ඇත්තරම 300ද? කියන්න. අලේ බර 300යිද? නෑ කීයද? 400යි. දෝෂය නිවැරදි කරගන්නවා මොකද්ද කරේ? 100ක් එකතු කරානේ. ඍණ දෝෂයක් නිවැරදි කරන්න එකතු කරනවා. ධන දෝෂයක් නිවැරදි කරන්න අඩු කරනවා. ඒතර කැලිපර්ස් වලත් මලකඩ කණ හින්දා අණු ගෙවෙන හින්දා මොනව ඇති වෙන්න පුළුවන්ද? මූලාංග දෝෂ ඇති වෙන්න පුළුවන්. මොකද ඇති වෙන්න පුළුවන්? මූලාංග දෝෂ ඇති වෙන්න පුළුවන්. හරි. එතකොට ළමයිනේ මූලාංග දෝෂයක් හඳුන්වන්නකෝ මාත් එක්ක. කියන්න. බලහඟනේ. මූලාංග දෝෂ දැන් ඔච්චර කෑ ගහලා කිව්වේ මං. කිසියම් මිනුම් උපකරණයක කියන්න මාදේක. ශුන්‍ය වෙන්නෝද අවස්ථාවක ශුන්‍යයට පෙර හෝ ශුන්‍යයට පසු පාඩාංග වෙන්වීම තනි කියන බං ඉතියම් මෙන උපකරණයක එන්නේ ශුන්‍ය වෙන්නෝද අවස්ථාවක මූලාංග දෝෂ තියාගන්න කිසියම් මෙන උපකරණයක කිසියම් මෙනු උපකරණයක කිසියම් මෙනු උපකරණයක ශුන්‍ය පෙන්වුද අවස්ථාවක ශුන්‍ය පෙන්වුද අවස්ථාවක ශුන්‍ය පෙන්වුද අවස්ථාවක ශුන්‍යයට පෙර හෝ ශුන්‍යයට පෙර හෝ ශුන්‍යයට පෙර හෝ ශුන්‍යයට පසු පාඩාංග පෙන්වීම ශුන්‍යයට පෙර හෝ ශුන්‍යයට පසු පාඩාංග පෙන්වීම ශුන්‍යයට පෙර හෝ ශුන්‍යයට පසු පාඩාංග පෙන්වීම මූලාංග දෝෂයකි. මූලාංග දෝෂයකි. මූලාංග දෝෂයකි. මූලාංග දෝෂයකි. කැලිපරවලද 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 හණු ගෙවීම අණු ගෙවීම අණු ගෙවීම අණු මලකඩ කෑම අණු මලකඩ කෑම අණු ගෙවීම අණු මලකඩ කෑම නිසා නිසා මූලාංග දෝෂ ඇතිවිය හැක. මූලාංග දෝෂ ඇතිවිය හැක. මූලාංග දෝෂ ඇතිවිය හැක. මූලාංග දෝෂ ඇති විය හැකිය.
හරි. පිටුව තුන්වෙනි එක පෙරලා ගන්න. තුන්වෙනි පිටුවේ උඩම බලන්න. ඒකේ තියෙනවා පළවෙනි රූපේ තියෙනවා ප්‍රධාන පරිමාණයේ බිඳුවයි වර්නියර් එකේ බිඳුවයි ගානට සමපාත වෙලා. පේනවද ඒක? එතකොට ඒකේ දෝෂයක් තියෙනවද නැද්ද? ඈ හණු දෙක ස්පර්ශ වුණාම ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය වර්නියර් ශුන්‍යත් එක්ක සමපාතයි නම් ඒකේ මොකක් නැද්ද? ඈ දෝෂයක් නැහැ. පැහැදිලිද? ප්‍රධාන වණු දෙක ස්පර්ශ වෙලා තියෙනකොට ඔය දකුණු අත පැත්තේ පළවෙනි රූපේ වගේ, ඒ කියන්නේ ඔය දෝෂයක් නැති එකට අනිත් පැත්තේක වගේ චුටක් ඉස්සරහෙන් තියෙනවා නම් ඒක මොන දෝෂයක්ද? කියන්න. ධන මූලාංග දෝෂයක්. මොකද ඒක? ධන මූලාංග දෝෂයක්. පැහැදිලිද? ඊස්සේ ඒකටම යටින් තියෙනවා නේද? ගුණ දෝෂය දෙකේ තියෙන ඍණ දෝෂය තියෙන කිව්නේ ඉතින් ඇරෙන්න. ආ ඒකේ තියෙනවා පොඩක් පිටිපස්සට පැනපු එක. වම් පැත්තේකද? වම් පැත්තේ. බලන්න පිටිපස්සට පැනපු එකක් ඕක ඇති. ඒක මොන දෝෂයක්ද? ඍණ මූලාංග දෝෂයක්. ධන කියන්නේ මොකද්ද? හණු ස්පර්ශ වෙලා තියෙන ඉස්සරහන් තියෙනවා. ධන දෝෂයක් කියලා කියන්නේ හණු ස්පර්ශ වෙලා තියෙද්දි. හරි මේ බලන්න ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයි වර්නිය ශුන්‍යයි මෙන්න මේ විදිහට තියෙනවා නම් ඒකට අපි කියනවා මොකක් කියලාද? ධන මූලාංග දෝෂයක් කියලා. පොල්ලනේ කියවන්න එපා. දහගන්න. ඍණ මූලාංග දෝෂයක් කියලා කියන්නේ බිඳුව මෙහෙම තියෙනවා. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. ඒකේ ඍණ එක මෙහෙට පැනලා. මෙන්න මෙහෙම තියෙනවා නම් ඒකට අපි කියන මොන දෝෂයක් කියලාද? කියන්න. ඍණ මූලාංග දෝෂයක් කියලා. දහගන්න. තනියෙන් ලියන්න ඕනේ. අහගන්න. දව කරා. අපි කැලිපරවල ධන දෝෂ මෙහෙම හඳුන්වනවා. ධන දෝෂයක් තියෙද කියලා බලන්න මේ විදිහට අණු දෙක ස්පර්ශ වෙන්න ඕනේ. ස්පර්ශව නැතුවත් මේක පෙන්වන්න බැරිද? චූටි ඉඩක් තිබ්බහම මේක පෙන්වන්න බැරිද? පුළුවන් නේ. දැන් පළවෙනි කාරණේ තමයි දෝෂයක් තියෙනවා නම් මොකක් වෙන්න ඕනද? අණු ස්පර්ශව තියෙන්න ඕනේ. දෝෂයක් තියෙද නැද්ද බලන්න. ආ. පටන් ගන්න අපි මේක හඳුන්වන්න. හණු ස්පර්ශව ඇති විට කියනුදේ හණු ස්පර්ශව ඇති විට වර්ණ්‍ය ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයට ඉදිරියෙන් පිහිටීම කියනුදේ වර්ණ්‍ය පරිමාණයේ ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයට ඉදිරියෙන් අපි ඒක තව විදිහකින් කියනවා වර්නියර් ශුන්‍ය තියෙන ප්‍රධාන පරිමාණයේ අස්සේ ප්‍රධාන පරිමාණයේ මෙතන ඉඳන් යම් කිසි දුරකට තියේවි. අන්න ඒ අවකාශයේ තුල තමයි මෙයා හිට පිහිටන්නේ. තේරෙනවද කියන එක? ප්‍රධාන පරිමාණයේ පිහිටන තැනක් තියෙනවනේ මෙතන ඉඳන් මෙතෙන්ට. දැන් මේක නම් මෙතන ඉඳන් මෙතෙන්ට. ඔන්න ඔය ඇඟිලි දෙක අතර ධන දෝෂයක් තියෙන වෙලාවට වර්නියර් ශුන්‍ය තියෙන මේකට අස්සෙන් මේකේ වර්නියර් ශුන්‍ය තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ මෙතන ඉඳන් මේ හරියකට තියේවි. අන්න වර්නියර් ශුන්‍ය ප්‍රධාන පරිමාණයෙන් එළියට පැනලා මොන දෝෂයක් තියෙන වෙලාවටද? ඍණ දෝෂයක් තියෙන වෙලාවට. එහෙනම් අපි මේක මේ විදිහට හඳුන්වනවා. හණු ස්පර්ශව ඇති විට ප්‍රධාන වර්නියර් පරිමාණයේ ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ඉදිරියෙන් එනම්
වර්නියර් ශුන්‍ය ප්‍රධාන පරිමාණයට ඇතුළතින් පිහිටීම ධන මූලාංග දෝෂයකි. කියන මාත එක්ක හණු ස්පර්ශව ඇති විට කියන වර්නියර් ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයට ඉදිරියෙන් එනම් වර්නියර් ශුන්‍ය ප්‍රධාන පරිමාණයට ඇතුළතින් පිහිටීම මුලින්ද කියන බලන්න මොනවා ස්පර්ශව තියෙනකොටද ආයි කියන මුලින්ද හණු ස්පර්ශව තියෙන විට වර්නිය ශුන්‍ය කියන මොදි ආයි මුලින්ද හණු ස්පර්ශව ඇති විට වර්නිය ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයට ඉදිරියෙන් එනම් වර්නියර් ශුන්‍ය ප්‍රධාන පරිමාණයට ඇතුළතින් පිහිටීම අපි කියනවා ධන මූලාංග දෝෂ. තව එකපාරක් කියන මාත් එක්ක හණු ස්පර්ශව ඇති විට වර්නියර් ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයට ඉදිරියෙන් එනම් වර්නියර් ශුන්‍ය ප්‍රධාන පරිමාණයට ඇතුළතින් පිහිටීම ධන මූලාංග දෝෂයකි. මේකත් ඔය විදිහටම හඳුන්වන්න. හණු ස්පර්ශව ඇති විට වර්නියර් ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයට පිටුපසින් එනම් වර්නියර් ශුන්‍ය ප්‍රධාන පරිමාණයට පිටතින් පිහිටීම අපි කියනවා ඍණ මූලාංග දෝෂයක්. පුතා මේ දෙක ඇඳගෙන යටින් ඒ දෙක ලියා ගන්න ඕන. ලියන්නකෝ ඒ දෙක පිටුව දෙකට බෙදා ගන්න. පිටුව දෙකට බෙදාගෙන ගානට පහලට ලියාගෙන යන්න. එතකොට ලේසි පහසුයි. හරි, ධන පැත්තේ ලියාගන්න හණු ස්පර්ශව ඇති විට වර්නියර් ශුන්‍ය හණු ස්පර්ශව ඇති විට වර්නියර් ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍යට ධන එක කියන්නේ හණු ස්පර්ශව ඇති විට වර්නියර් ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍යයට ඉදිරියෙන් පිහිටීම එනම් වර්නියර් ශුන්‍ය ප්‍රධාන පරිමාණයට ඇතුළතින් පිහිටීමයි. ප්‍රධාන පරිමාණයට ඇතුළතින් පිහිටීමයි. ප්‍රධාන පරිමාණයට ඇතුළතින් පිහිටීමයි. ඇතුළතින් පිහිටීමයි. හරි. ඕක දිහා බලාගෙන අනිත් පැත්ත එක වා තනියෙන් හිතලා ලියන්න. දාගන්න. හරි, මේ පැත්ත ලිව්වනේ. දැන් අහගන්න පුතේ, මේ ධන දෝෂයක් හොයන්නේ දැන් අපි කතා කරන එකවට මයික්‍රොමීඩිස් ගෲප් ප්‍රමාණ. අහගන්න, මයික්‍රොමීඩිස් ගෲප් ප්‍රමාණවලත් ධන දෝෂයක් හොයන්නේ සාමාන්‍ය පාඨාංග ගන්න විදිහට. කොහොමද ධන දෝෂ හොයන්නේ කොහොමද මේකේ? අනේ කියහම්බන්, සාමාන්‍ය පාඨාංග ගන්න විදිහට. කලින් පාඩාංගේ ගත්තේ මං අරන් පෙන්නුවේ ඒ විදිහටමයි. ඒතර මේකේ පාඩාංගයේ බිඳුවයි චුට්ටයි. නේද? නං ධන දෝෂය අපි හොයන්නේ පුතා බිඳුව ධන චුට්ටනේ. බිඳුව අවශ්‍යත් නැහැ, චුට්ටයි කියලා මං ලියන්නම්. චුට්ට හොයන්නේ කුඩා මිනුම වැඩි කරනවා කියන සමපාද කොටස් ගන්න. ධන දෝෂයක් වෙනම හිතන්න යන්න එපා. ඔයා සාමාන්‍ය පාඩාංග ගත්ත පුරුදු විදිහක් තියෙනවනේ. ඒ විදිහටම හොයන්න. බිඳුවයි චුට්ටයි.
චුට්ට හොයන්න කුඩා මිනුම හැම වෙලේම සමපාද කොටස් ගණන් වැඩි කරනවා. එහෙනම් කුඩා මිනුම මෙයයි කීයද පුතා? ප්‍රධාන පරිමාණයේ කොටසක දිග 1 මිලිමීටර. වර්නියර් කොටස් 10ක් තියෙනවා. එහෙනම් එක බෙදීම 10යි. එතකොට එනවා 0.1 මිලිමීටර් සමපාද වෙලා තියෙන කීයද බලන්න මේක. 1 2 3 3යි. එහෙනම් 0.3 මිලිමීටර්. තේරුණාද? තේරුණාද? ධන දෝෂයක් කොහොමද හොයන්නේ? සාමාන්‍ය පාඨාංග ගන්න විදිහටමයි කියන පාඨාංග ගන්න විදිහටමයි. ආ මේක වෙනස් පුතා. ඍණ දෝෂයක් හොයනකොට ඒක විශේෂයි. හොඳට අහගන්න. ඍණ දෝෂයක් වෙද්දී මේකෙත් හොයනවා ආය මයික්‍රෝමීටර එකෙත් හොයනවා. දෙකේම විශේෂයි. විශේෂයි කියලා මහ දෙයක් නෑ. ඍණ දෝෂයක් අපි හොයන්නේ මෙන්න මේ විදිහට. හොඳට අහගන්න. දැන් අපි ළමයිනේ මෙන්න මේ ක්‍රමයට හම්බෙන්නේ ඉස්සරහට පැනපු ටිකක්. මේ අපට ඕනේ පිටිපස්සට පැනපු ටිකනේ. මෙන්න මේ පිටිපස්සට පැනලා තියෙන ටික තමයි ඕන. ඒක ගන්න ඔයා කරන්න ඕනේ කූමී වැඩි කරනවා. වර්නියර් කොටස් ගන්න. වර්නියර් කොටස් ගණන ඍණ සමපාත කොටස් ගන්න. හරි. මට කියන්න ඍණ දෝෂයක් ගන්න විදිහ හොඳට කටින් මතක් කරගන්න. කියන්න. වර්නියර් කොටස් ගන්නෙන් සමපාත කොටස අඩු කරලා කුඩා මිනිමම් වැඩි කරනවා. කියන පුතේ. වර්නියර් කොටස් ගන්නෙන් සමපාත කොටස අඩු කරලා කුඩා මිනිමම් වැඩි කරනවා. කියන්න. වර්නියර් කොටස් ගන්නෙන් සමපාත කොටස අඩු කරලා කුඩා මිනිමම් වැඩි කරනවා. වර්නියර් කොටස් ගන්න මෙතන කීයක් තියද රෝස පාට? 10යි. එහෙනම් කුඩා මිනුම 0.1 මිලිමීටර්. වර්නියර් කොටස් ගන්න 10යි. සමපාත වෙලා තියෙන කීයද? ඈ 1 2 3 4 5 6 7 8. 8ක් කොහොම ලියන? එහෙනම් 10ෙන් 8ක් 2යි. 2 වැඩි කිරීම 0.1 0.2 මිලිමීටර්. මේක මොකද්ද? ඍණ දෝෂයක්. මේක මොකද්ද? ධන දෝෂයක්. හොඳට අහගන්න. ඒ පුතේ පුතේ අනේ ඔළුව කියවන්න බලන්න. හරි. ධන දෝෂයක් වෙන්නේ කොහමද? සාමාන්‍ය පාඩම් ගන්න විදිහට. ඒතකොට කුඩා මිනුම් වැඩි කිරීම සම්බන්ධ කොටස් ගන්න. ඍණ දෝෂයක් ගන්න කොහමද? විශේෂයි. කියන්නේ සම්බන්ධ කොටස් මේ වර්නියර් කොටස් ගන්නෙන් සම්පාද කොටස අඩු කරලා කුඩා මිනුමෙන් වැඩි කරනවා. එතකොට එනවා ඍණ දෝෂය. හා මේක ශෝධනය කරන්න මොකද කරන්න ඕනේ? මේක ශෝධනය කරන්න මොකද කරන්න ඕනේ? ශෝධනය කරන්න නැති කරන්න මනින ලද මිම්මෙන් දෝෂය අඩු කරනවා. ධන දෝෂ ශෝධනය කරන්න මොකද කරන්නේ? මනින ලද මිම්මෙන් දෝෂය අඩු කරනවා. ඍණ දෝෂයක් ශෝධනය කරන්න මනින ලද මිම්මට දෝෂය එකතු කරන්න ඕන. තේරුණාද? මේ කියන්න ධන දෝෂයක් කොහොමද වෙන්නේ? ශෝධනය කරන්න මනින ලද මිම්මෙන් දෝෂය අඩු කරනවා. ඍණ දෝෂයක් ශෝධනය කරන්න මනින ලද මිම්මට දෝෂය එකතු කරනවා. පැහැදිලිද? හරි. මේ දෙක ඇඳගෙන දැන් වා තියෙන්නේ අර දෙක ලියාගෙන තියෙන්නේ. මෙතන පල්ලෙන් ලියා ගන්න. දැන් අර ලියපු එකට පල්ලෙන් වෙනම ලියා ගන්න. ධන දෝෂයක්. ධන දෝෂයක්. ධන දෝෂයක්. ධන දෝෂයේ පැත්තේ පල්ලෙන් ලියන්න අර්ථ දැක්වීමට පල්ලෙන්. ධන දෝෂයක් සාමාන්‍ය පාඨාංග ගන්න ආකාරයට. සාමාන්‍ය පාඨාංග ගන්න ආකාරයට. සාමාන්‍ය පාඩාංග ගන්න ආකාරයට. සාමාන්‍ය පාඩාංග ගන්න ආකාරයට සොයා ගන්න අතර
සොයා ගන්න අතර සාමාන්‍ය පාඩාංග ගන්න ආකාරයට සොයා ගන්න අතර දෝෂ ශෝධනයේ සඳහා මනිලනද මිම්මෙන් දෝෂය අඩු කළ යුතුය. හරි. ඍණ පැත්තේ ලියන්න පල්ලෙන්. ලියන්න බා. ඍණ පැත්තේ ලියන්නකෝ. ඍණ මූලාංග දෝෂය පහත ක්‍රමයේ ඔස්සේ ගණනය කරන අතර දෝෂ ශෝධනයේ සඳහා මනිනලද මිම්මට දෝෂය එකතු කළ යුතුය. හරි. ඔය දෙක දෙපැත්තෙන් අර ගණන් දෙක හදාගෙන ටෙවුට් එකේ තුන්වෙනි පිටුවේ උඩ ගණන් ටික හදලා දාන්න. දැන් බලන්න 22 වෙනි ප්‍රශ්නය. රූපේ දී ඇති ඇත්තේ ලෝහ සිලින්ඩරයක විස්කම්බයේ මැනීමට තීරු මාරු කරන ලද වර්නියර් කැලිපරයකි. වර්නියරේ විශාල කර වෙනම වෙන්වා ඇත. මෙම වර්නියරේ කොටස් 10ක් ප්‍රධාන පරිමාණයේ මිලිමීටර 9ක් සමග සමපාද වේ නම් සිලින්ඩරයේ විස්කම්බයේ ලෙස ලැබෙන පාඩාංගය මොන රිද්ද කරන්නත් ඉස්සෙල්ලාම කුඩාම් වෙනම හොයාගන්න. ඒතර ඒක වර්නියර එක බැලුවාම එයාට පේනවා, ලොකු කරලා තියෙන එක බැලුවාම පේනවා ප්‍රධාන පරිමාණයේ චූටි කෑල්ලක් කොහොමද මිලිමීටරයයි. ඒ කියන්නේ 2යි 3යි අතර කොටස් 10ක් තියෙනවා කියන්නේ මිලිමීටර 1යි චූටි කෑල්ලක්. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ පල්ලේ තියෙන වර්නියර් පරිමාණය, ඒකෙත් කෑලි 10ක් තියෙනවා. එහෙනම් එක බෙදීම 10, කුඩාම් මිනුම 0.1. මේ රූපේ පෙන්නලා තියෙන එකේ කුඩාම් මිනුම 0.1 මිලිමීටර. හරි. එහෙනම් එක බෙදීම 10යි 0.1. පාඩාංගේ ගත්තාම දැන් උඩාම් මිනුම ළමයිනේ පාඩාංගේ ගත්තාම පාඩාංගේ කීයයි චුට්ටයිද? 21යි චුට්ටයි. එහෙම නැත්නම් 2.1යි චුට්ටයි. 21යි චුට්ටයි කියලා ගත්තොත් මිලිමීටර වලින් තමයි සීන් එක. 2.1යි චුට්ටයි කියලා ගත්තොත් සෙන්ටිමීටර වලින් තමයි සීන් එක. ඒවා කැමති විදිහකට ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඉතින් ලේසිවට පුරුදු විදිහට 21යි චුට්ටයි කියලා ගමු. 21යි චුට්ටයි පාඨාංගය 21 දන චුට්ට හොයන්න කුඩාම් මිනුම් වැඩි කරනවා සමපාද කොටස් ගානේ. උඩ එකකෝයි යට එකකෝයි සමපාද වෙලා තියෙන ළමයිනේ 7 එකේ. එහෙනම් පාඨාංගය එනවා 21.7 මිලිමීටර. වඩා නිවැරදි වෙනත් මිනු උපකරණයක වර්නියරේ ප්‍රධාන වර්නියරේ කොටස් 50ක් ප්‍රධාන පරිමාණයේ 0.5 mm කොටස් 99ක් සමග සමපාද වේ. මෙම උපකරණයේ කුඩාම් මිනුම. හරි. එතකොට ප්‍රධාන පරිමාණයේ 0.5 mm කොටස් තියෙන්නේ. මේක A කියන එක. B A ප්‍රධාන පරිමාණයේ 0.5 mm කොටස්. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග 0.5යි නොහොත් 0.5 mm භාගයයි. වර්නියර් කොටස් 50ක් එක්ක තමයි සමපාද වෙලා තියෙන්නේ. 99 වැඩන්නේ.
අපට ඕනි ප්‍රධාන පරිමාණයේ කොටසක දිගයි වර්නියර් කොටස් ගානයි. ප්‍රධාන පරිමාණය අර්ධ මිලිමීටර්ලු. අන්නතර තමන්ට තේරෙන්න ඕනි ප්‍රධාන පරිමාණයේ කෑල්ලක් 0.5යි. එහෙනම් මේක එනවා 0.01 මිලිමීටර්. ඊගාව එක. බලන්න ඊගාවට. රූපේ පෙන්වා ඇති වර්නිය කැලිපරේ සිලින්ඩරේ ඉවත් කර. දැන් මේ කතාව ඉවරයි. මෙයා වෙනම සීන් එකක්. මේ වෙනත් මෙනු උපකරණයක්. බලන්න ඊගාව එක. කියවන්න එපා. රූපේ පෙන්වා ඇති වර්නිය කැලිපරෙන් සිලින්ඩරේ ඉවත් කර හණු සම්පූර්ණයෙන්ම වැසූ විට වර්නියරේ ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය සමග සමපාද නොවේ. මෙම උපකරණයේ මෙම රූපේ පෙන්වා ඇති මෙම උපකරණයේ මූලාංග වරදක් ඇතයි සැලකේ. එම මූලාංග වරදේ යගේ. හරි පල්ලේ දාලා තියෙනවා බින්දුවට වඩා ඉස්සරහට තියෙන්නේ. ඒ කියන්නේ ධන දෝෂයක් තියෙන්නේ. ධන දෝෂයක් වෙන්නේ සාමාන්‍ය පාඨාංග ගන්න විදිහට. සාමාන්‍ය පාඩාංග ගන්න විදිහට ඒ කියන්නේ චුට්ටයි කියන එකනේ ගන්න තියෙන්නේ. කූමී වැඩි කරන්න ඕනේ සමපාත කොටස් ගානේ. දැන් කුඩා මිනුව කැලිපරේ උඩ පෙන්නලා තියෙන රූපේ කුඩා මිනු 0.1 මිලිමීටර්. මේක නෙවෙයි ගන්න ඕනි. මේ මේකේ කුඩා මිනුමයි ගන්න ඕනි. වැඩි කිරීම සමපාත වෙලා තියෙන්නේ එක 5.4. එහෙනම් ධන 0.4ක දෝෂයක් තියෙනවා මිලිමීටර්. ඊගාවට මෙම වර සැලකිල්ලටගෙන සිලින්ඩරේ විෂ්කම්බේ සඳහා නිවැරදි කරන ලද අගය කුමක්ද? සිලින්ඩරේ විෂ්කම්බේ සඳහා නිවැරදි විෂ්කම්බේ ඇත්තටම අපට පෙන්වුවේ පාඨාංගය 21.7යි. ධන දෝෂයක් තිබ්බ 0.4ක දෝෂ ශෝධනය කරන්න ඒ 0.4 අඩු කරන්න ඕන. එතකොට එනවා 21.3 මිලිමීටර්. ඊගාවට D. සමහර කැලිපරවල වර්නියර් ශුන්‍ය ප්‍රධාන ශුන්‍යයට පිටුපසින් පිහිටීමෙන් මූලාංග වරදක් ඇතිවේ. මෙවැනි අවස්ථාවක් රූපේ දැක්වේ. මෙම කැලිපරේ මූලාංග වරද මේ වෙන සීන් එකක්. තොර යාය කුඩාම් මිනුමත් පේනවා උඩේක වගේම තමයි 0.1යි. තොර ඍණ දෝෂයක් වුණ විදිය මතක ඇති. මේක ළමයි අපි කතා කරන්නේ මේ D. මේක C වල රෝම දෙක. මේක C වල රෝම එක. හරි. D ඍණ දෝෂය අපිට හොයන්න තියෙන්නේ සමානයි කුඩා මිනුව 0.1යි. ඒකෙත් මිලිමීටර් වාරයක් වර්නියර් කොටස් 10යි. 10ෙන් අඩු කරන්න ඕනේ. සමපාද වෙලා තියෙන්නේ ආගේ 3. එහෙනම් ඍණ 0.3ක් එනවා මිලිමීටර්. ඊගාවට කියනවා සී මුරිච්චියෙන් කරන කාර්ය කුමක්ද? මෙතන 7. සී මුරිච්චියෙන් කරන කාර්ය. මුරිච්චියෙන් කරන කාර්ය මොකක්ද ළමයි? පාටාංක ලබා ගන්නාතුරු සර්පණ කොටස ස්ථාවරව තියාගන්න. පාඨාංක ලබා ගන්නාතුරු සර්පණ කොටස ස්ථාවරව තියාගන්න. පාඨාංක ලබා ගන්නාතුරු සර්පණ කොටස ස්ථාවරව තියාගන්න. පාඨාංක ලබා ගන්නාතුරු සර්පණ කොටස ස්ථාවරව තබා ගැනීමට.
පාටාංග ලබා ගන්නා තුරු සර්පණ කොටස ස්ථාවරව තබා ගැනීමට. ඊගාවට කැලිබරේ ඩී ලෙස ලකුණු කර ඇති අභ්‍යන්තර හණු දෙකෙන් කෙරෙන කාර්ය කුමක්ද? දැන් අභ්‍යන්තර හණු වලින් කරන්නේ අපි කියනවා සිලින්ඩරයක ඇතුළත විෂ්කම්බයක් වැනි පාටාංගයක් ගැනීමට, එම නැත්තම් ඇතුළතින් ලබාගත යුතු පාටාංග ගැනීම. සිලින්ඩරයක අභ්‍යන්තර විෂ්කම්බය, බෝල බියාරිමක අභ්‍යන්තර රේසර් එකක්, ඒකේ අභ්‍යන්තර විෂ්කම්බය ගන්න එක තමයි ඇතුළත හණු වලින් කරන්නේ. හරි, ඊගාවට කියනවා, ඊගාව කතාව අහගන්න. නිෂ්පාදකයාගේ අත්පොතේ පෙන්වා ඇති ආකාරයට යම් කම්බියක විෂ්කම්බය 0.18 මිලිමීටර වේ. මෙමාගේ නිවැරදිතාවයේ සෙවීම සඳහා ප්‍රථම රූපයේ දැකි කැලිපරේ භාවිතා කළ නොහැකිය. මේට හේතුව දෙන්න කියලා කියනවා. ළමයි උදාහරණ ගන්න. මොන නිෂ්පාදකයෙක්ගේ අත්පොතේ තියෙනවලු කම්බියක විෂ්කම්බය 0.18 මිලිමීටර කියලා. උදාහරණ ඔයාට රූපේ පාටාංගයක් ඇසුරින් ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ කුඩාම වෙනුම මොකද්ද කියලා. මුදල් අහගන්න එක් කරන විදිය. අපි මොනවා හරි ඉලක්කමක් ලියලා තියෙනවා නම්, ඒක මැනපු එකක් නම් මොකක් හරි උපකරණයකින් අපි කරන්න ඕනේ මෙන්න මෙතෙන්ට එක දාගෙන, අන්තිම ඉලක්කමට එක දාගෙන අනිත් හැමතැනටම බිංදු දානවා. එතකොට මෙම උපකරණය අනුව, මෙම පාටාංගය අනුව කුඩාම වෙනුම කීයද? 0.01. තව එකක් මම ලියලා තිනවා මොකක් හරි විනූපකරණයකින් මැල්ලලා තිනවා මේ 2.134 සෙන්ටිමීටර කියලා. මේ ඉලක්කම දිහා බලාගෙන කුඩාම් විනුම කියන විදිහ, හතර කියන එක ලියනවා එකයි කියලා, අනිත් හැමදැනටම බිංදු දානවා. එහෙනම් මේ පාඩාංගෙ දිහා බැලුවාම තේරෙන්න ඕනි ළමයෙකුට ඒකේ කුඩාම් විනුම කීයද? 0.01 කියලා. එහෙනම් මේක බැලුවාම කුඩාම් වෙනුම 0.01. මේක 0.01. ඒ පුතා, එතකොට මේක කුඩා, මේ කලින් කැලිපරේ කුඩාම් වෙනුම කීයද? 0.01. මේ පාඩාංගෙ දිහා බැලුවාම කුඩාම් වෙනුම කීයද? 0.01. මනින්න පුළුවන්ද ඉතින්? බැ. හරි, මට කියන්නේ මෙහෙම තියෙනවා 102.1.1. මේ කුඩාම් මිනුම කියන්නේ? මේ කුඩාම් මිනුම කියන්නේ සෙන්ටිමීටර කියන්නකෝ. මේක මේ කුඩාම් මිනුම කියන්නේ 0.1. හිට බිංදු දාලා ඉතින් වැඩක් නැහැ නේ. 0.0001. අන්තිමට තියෙන තැනට එක දාගෙන ඉතුරු ටික බිංදු දාගන්න. තේරුණාද? හරි, එහෙනම් පල්ලේ ලියා ගන්න පුතේ. පාඨාංකයට අණුව කුඩාම මිනුම, පාඨාංකයට අණුව කුඩාම මිනුම, පාඨාංකයට අණුව කුඩාම මිනුම, පාඨාංකයට අණුව කුඩාම මිනුම යමගේ, පාඨාංකයට අණුව කුඩාම මිනුම, බිඳශම් බිඳුවයි එකක් වන අතර ප්‍රථම කැලිපරේ කුඩාම් මිනුම 0.1ක් බැවින් මෙම පාඨාංකය, සරි, මෙම විෂ්කම්බය එම කැලිපරයෙන් ලබා ගත නොහැක. මෙම කම්බියේ විෂ්කම්බය එම කැලිපරයෙන් ලබා ගත නොහැක.
හරි ටියුට් එකේ 17 වෙනි පිටුව පෙරලා ගන්න 17 වෙනි පිටුව එක MCQ ටිකක් තියෙනවා ඒ MCQ එක බලන්න 13 වෙනි MCQ එක 13 වෙනි MCQ එකේ පුතේ 13 වෙනි MCQ එකේ අර පේන්නේ නැහනේ කැපිලා තියෙනවනේ අර පාඨාංග දෙක ඔයාලා නිකන් දෙක වගේනේ පේන්නේ ඒක දෙකයි තුනයි කරගන්න එක වගේ පේන එක දෙක කරගන්න දෙක වගේ පේන එක තුන කරගන්න මෙතනයි මෙතනයි හරිද MCQ එක මුල ඉඳන් කර 11 ඉඳන් කරගෙන යන්න MCQ එක 11 ඉඳන් කරගෙන යන්න ඉක්මන කරන්න ඉක්මනට හරි පදින පළවෙනි එකේ උත්තරේ බලන්න ආ 13 2 3 කරගත්තේ නැද්ද අරක කුඩාමින විදේශම 0.1 සෙන්ටිමීටර වන වර්ණීය පරිමාණය භාවිතා කොට ලබාගත් මිනුමක් රූපයේ දැක්වේ මිනුමේ අගය සෙන්ටිමීටර වලින් කුඩාමින විදේශම 0.1 සෙන්ටිමීටරනේ එතකොට මේක ගන්න ඕනේ 3.2 චුට්ටයි නැත්තම් මිලිමීටර වලින් හොයලා සෙන්ටිමීටර කරගන්න තුනදශම දෙක වැඩි කිරීම තුනදශම දෙක ධන බිඳශම බිඳුව එක වැඩි කිරීම සම්පාදලා තියෙන්නේ දෙකේ එතකොට එනවා 3.22 එහෙම නැත්නම් 32 චුට්ටයි 32 වැඩි 32 ධන චුට්ට හොයන බිඳශම එක වැඩි කරන සම්පාදක දෙකයි 32.22 ඒක 10ෙන් බෙදන්න සෙන්ටිමීටර කරන්න 3.22 රේඛීය වෘත පරිමාණ ක්‍රමය රේඛීය වෘත පරිමාණ ක්‍රමය හොඳට අහගන්න රේඛීය වෘත පරිමාණ ක්‍රමය දහගන්න උපදේශ මම මේ මයික්‍රොමීටර් ස්ට්‍රිප් ප්‍රමාණය එදා මම ගෙනලා වඩට පෙන්නුවා අදේ ගේනමතක වෙලා දහගන්නකෝ මේ රේඛීය වෘත පරිමාණ ක්‍රමය දැන් අපි වර්ණීය පරිමාණ ක්‍රමය ඉවරයි දැන් මේකෙදි වෙන්නේ හරිද? ඔයා ටියුට් එක ගන්නකො. ටියුට් එකේ පිටුව පෙරලා ගන්න. පිටුව පෙරලා ගන්න 10 වෙනි පිටුව. මුදේ මට ටියුට් එකක් දෙන්නකො. 10 වෙනි පිටුව පෙරලා ගන්න. බලා ගන්න හැමෝම. මෙහා ගන්න. ඒ මේ 10 වෙනි පිටුවේ තියෙනවා මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. මේකේ සීන් එක තමයි හොඳට අහගන්න මේකේ සීන් එක තමයි ළමයි හරි මේකේ සීන් එක තමයි රේඛීය පරිමාණයක් තියෙනවා මොකක් තියෙන්නේ රේඛීය පරිමාණයක් තියෙනවා ආයෙ මොකක් තියෙන්නේ වෘත පරිමාණයක් තියෙනවා අහගෙනින් පුතේ කියවන්නේපා රේඛීය පරිමාණයක් තියෙනවා වෘත්ත පරිමාණයක් තියෙනවා මේක කරකවද්දී ඔබට පේනවා දෙවෙනි පිටුවේ sorry 10 වෙනි පිටුවේ 10 වෙනි පිටුවේ පල්ලේ තියෙන රූපේ බලන්නකො ඒකේ තියෙනවා අභ්‍යන්තර පැත්ත ඇතුලේ තියෙනවා ට්‍රේ අර පොටවල් තියෙනවා ට්‍රේ මේ පොටවල් තියෙනවා ඇතුලේ නේ මේක කරකවද්දී මොකද වෙන්නේ මම එදා පෙන්නවා කරකවද්දී ඉස්සරහට යනවා ඉස්සරහට පස්සට යනවා මේ ක්‍රමයට කියන නම මොකද්ද? කියන්නේ රේඛීය වෘත පරිමාණ ක්‍රමය. රේඛීය පරිමාණයකුත් තියෙනවා වෘත පරිමාණයකුත් තියෙනවා. මේ වෘත පරිමාණය කරකවනකොට ඒ පරිමාණය මොකක් මතින් යන්නද හදලා තියෙන්නේ? අනේ අනේ කියහම්බම්. මොකක් මතින් යන්නද? රේඛීය පරිමාණය මතින් යන්න හදලා තියෙන්නේ. මොකද යාන්ත්‍රණය? වෘත පරිමාණයක් තියෙනවා, රේඛීය පරිමාණයක් තියෙනවා, වෘත පරිමාණය කරකවනකොට රේඛීය පරිමාණය මතින් යනවා. කියන බුදා? වෘත පරිමාණයක් තියෙනවා, රේඛීය පරිමාණයක් තියෙනවා, වෘත පරිමාණය කරකවනකොට රේඛීය පරිමාණය මතින් යනවා. ඕක තමයි යාන්ත්‍රණය. මේවා මෙහෙම ගමන් කරන්ඩ ඇතුළත මොනවද තියෙනවද? අභ්‍යන්තර පොටවල් තියෙනවා. ට්‍රෙක් තියෙනවා. මේ ට්‍රෙක් වලින් තමයි මොනවා වෙන්නේද? මේක යන්නේ කරකවනකොට. දැන් ඔයාලා දැක්ලා තියෙනවා ස්ක්‍රූප් වෙනයක් නේද
තරකවනකොට ඒ ඇනේ තියෙනවා පොටවල් තියෙනවා දෙක අතුලින් යනවා නේ නට් එකක් දානවා කියන්නකෝ ඇනේකට නට් එක කරකවනකොට ඒ නට් එක තුලින් යනවා නට් එකෙත් පොටවල් කපලා තියෙනවා ඇනේත් පොටවල් කපලා තියෙනවා මේකෙත් එහෙමයි ඇතුලේ පේන්න නැතුණාට ඇතුලේ තියෙනවා පොටවල් මේ හාරලා පෙන්නලා තියෙනවා දෙවෙනි රූපේ වට ඒව කරකවනකොට පොටවල් අස්සෙන් යනවා පැහැදිලිද හරි මේකේතර මොකද යාන්ත්‍රණය රේඛීය පරිමාණයක් තියෙනවා වෘත පරිමාණයක් තියෙනවා වෘත පරිමාණය කරකවනකොට ඒක රේඛීය පරිමාණය මතින් යනවා එච්චරයි හරි නේද ලියා ගන්න මෙම ක්‍රියාවලියේ මෙම ක්‍රමයේ යාන්ත්‍රණේ වනුයේ මෙම ක්‍රමයේ යාන්ත්‍රණේ වනුයේ මෙම ක්‍රමයේ යාන්ත්‍රණේ වනුයේ රේඛීය පරිමාණයක් හා වෘත පරිමාණයක් පවති 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 වෘත පරිමාණය භ්‍රමණය කරන විට වෘත පරිමාණය භ්‍රමණය කරන විට එය රේඛීය පරිමාණය මතින් ගමන් කරයි. එය රේඛීය පරිමාණය මතින් ගමන් කරයි. එය රේඛීය පරිමාණය මතින් ගමන් කරයි. හරි. ඊගාට ලියා ගන්න පුතා අන්තරාලය. ඔකේ නමක් අන්තරාලය. මොකද්ද කියලා අපි විස්තර කරන්න යමු. අන්තරාලය. අන්තරාලය. අන්තරාලය දහගන්නකෝ. ඒ අහගන්න. අන්තරාලය කියන්නේ කොල්ලෝ ඒ අන්තරාලය. මම දැන් මෙතන ඉඳලා මේ කොල්ලෝ 25 වෙනි ඉර කියහන්කෝ මෙතන තිබ්බේ. ඒ පුතා මේක කරකවනවා. කරකවලා ආයෙ මෙතෙන්ට 25ම ගන්නවා. ඒ කියන්නේ කොච්චරක් කරගුණාද? මේ ඉර මෙන්න මේ ප්‍රධාන අක්ෂය ගලින් කවුද තිබ්බේ 25 වෙනියා. ආය සම්පූර්ණ වටයක් කරකවලා 25 ගත්තා. එතකොට වටයක් කරකුණානේ. එතකොට මෙයා මෙන්න මෙතන හිටියේ මෙතෙන්ට පැන්නා. පැන්නා හරි. ඔකට තමයි අන්තරාලය කියන්නේ. වෘත පරිමාණය රවුමක් කරකවහම යන දුර. මොකද අන්තරාලය කියන්නේ? වෘත පරිමාණය රවුමක් කරකවහම යන දුර. කියනකොට කොහොමද අපි කියන්නේ? වෘත පරිමාණය එක් වටයක් කරකවීමේදී රේඛීය පරිමාණය ඔස්සේ ගමන් කරන දුරට අපි කියනවා මොන රාලය කියලාද? අන්තරාලය. මොකද අන්තරාලය කියන්නේ රේඛීය වෘත පරිමාණ ක්‍රමය. කියන්නේ වෘත පරිමාණය එක් වටයක් කරකවීමේදී රේඛීය පරිමාණය ඔස්සේ ගමන් කරන දුර. කියන්නේ මොදේ? ආයිගෙන් වෘත පරිමාණය එක් වටයක් කරකවීමේදී රේඛීය පරිමාණය ඔස්සේ ගමන් කරන දුර. කියන්නේ ආය ඔස්සේ ගමන් කරන දුර අපි කියනවා මොකක් කියලාද අන්තරාලය. ආයි කියන එක බාරා. වෘත පරිමාණය එක් වටයක් කරකවීමේදී රේඛීය පරිමාණය ඔස්සේ ගමන් කරන දුර. තනියෙන් ලිය. වෘත පරිමාණය එක් වටයක් කරකවීමේදී රේඛීය පරිමාණය ඔස්සේ ගමන් කරන දුරට අපි කියනවා අන්තරාලය කියලා. මෙහා ගන්නකෝ. අන්තරාලය කියන එක සමානයි. දැන් ඇතුලේ තියෙන පොටවල් නම් මෙන්න මේවා. රවුමක් කරකවහම් පුතේ එක පොටක ඉඳන් අනිත් පොටට පයින්නෝ.
නේද? ඈ අපි කියනවා අන්තරාලය කියන එක සමාන වෙනවා අභ්‍යන්තර පවතින පොටවල් දෙකක් අතර දුරට. රවුමක් කරගොහම් පණින්න එපා එක පොටකින් නම් අනිත් පොටට. එහෙනම් පොටවල් දෙකක් අතර දුර මොකේට සමානයිද? අන්තරාලයට සමානයි. ලතු බෑනේ ලියාගෙන එතනම ඉස්කුරුප්පු ක්‍රමේ පොටවල් දෙකක් අතර දුර අන්තරාලයට සමාන වේ. පොටවල් දෙකක් අතර දුර අන්තරාලයට සමාන වේ. හරි. පළවෙනි වයිගා මාතෘකාව ලියාගන්න ඉස්කුරුප්පු ක්‍රමයේ කුඩාම විනුම. ඉස්කුරුප්පු ක්‍රමයේ එහෙම නැත්නම් අපි ඔකට කියනවා රේඛීය වෘත්ත පරිමාණ ක්‍රමය කියලා. අපි කූමී හොයන්න යන්නේ. දැහගන්න පුතා මේක කුඩාම විනුම කියන කෙල්ලනේ. ඒ දැන් මෙයා 25 නේ. මේ උඩ තියෙන්නේ 26. දැන් ප්‍රධාන අක්ෂයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කවුද? අනේ අහගෙන ඉන්නේ අයියේ. ප්‍රධාන අක්ෂයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කවුද? 25 වෙනියා. ඔල්ලනේ. ඔල්ලෝ පිළිබුදා මේක මම මෙහෙම පල්ලෙහාට කරකවලා 26 වෙනිය මෙයාට ෆිට කරනවා. 26 වෙනිය ෆිට කරනවා. එතකොට අර මෙහෙ තියෙනවා ඉද්ද කියලා පොල්ලක්. පොල්ල යනවා පොඩක් ඉස්සරහට. ඇනෙන්නේ නැහැ පොඩක්. මෙන්න මේ 25 වෙනියක ඉඳන් 26 වෙනියට ඔහොම පල්ලෙහාට දැම්මහම ඇහැට පේන්නේ නැති ප්‍රමාණයක් පොල්ල ඉස්සරහට යනවා. ඔන්න ඕක තමයි ඒකේ කුඩාම විනුම කියන්නේ. අහගන්න. වෘත පරිමාණයේ එක කොටසක් වෙනුවෙන් කියන බුදා. වෘත පරිමාණයේ එක කොටසක් වෙනුවෙන් ගමන් කරන දුර තමයි එයාගේ මොන විනුම කියන්නේද? ඈ කුඩාම විනුම කියන්නේ. ඒ මම කියනවා මේකේ අන්තරාලය 0.5යි මිලිමීටර කියලා. 0.5 මිලිමීටර. ඒ කියන්නේ රවුමක් කරකවහම යන දුර. මං කියන වෘත පරිමාණයේ කොටස් 50ක් තියෙනවා කියලා. කුඩාම විනුම යන්නේ කොහමද? අන්තරාලය කියන්නේ මොකද්ද? කෑලි 50ම වෙනුවෙන් යන දුර. කෑලි 50ක් වෙනුවෙන් කීයක් යනවද? 0.5ක්. කුඩාම විනුම කියන්නේ මොකද්ද? 50න් එක කෑල්ලක් වෙනුවෙන් යන දුර. 50ක් වෙනුවෙන් 0.5ක් යනවනම් එකක් වෙනුවෙන් යන්නේ. මේ 0.5 බෙදන්න ඕනේ 50න්. එහෙනම් කුඩාම් විනුම කියලා කියන්නේ මොකද්ද? වෘත පරිමාණයේ චූටි කෑල්ලක් වෙනුවෙන් යන දුර. උදාර අහගනින් ඈ. කුඩාම් විනුම හොයන්න අපි කරන්නේ අන්තරාලය. ඒ කියන්නේ සමස්ත වටයක් යන දුර බෙදෙනවා වෘත පරිමාණයේ කොටස් කරන්නේ. මොකද්ද කුඩාම් විනුම කියන්නේ? වෘත පරිමාණයේ චුටි කෑල්ලක් වෙනුවෙන් යන දුර. ඒක හොයාගන්නේ කොහොමද? අන්තරාලයේ බෙදෙනවා වෘත පරිමාණයේ තියෙන කොටස් ගානේ. පැහැදිලිද? හරි. ලියා ගන්න. මෙහි කුඩාම විනුම යනු මෙහි කුඩාම් විනුම යනු
වෘත පරිමාණයේ කොටසක් වෙනුවෙන් වෘත පරිමාණයේ කොටසක් වෙනුවෙන් වෘත පරිමාණයේ කොටසක් වෙනුවෙන් ගමන් කරන දුරයි එය පහත ප්‍රකාශනයේ මගින් එය පහත ප්‍රකාශනයේ මගින් එය පහත ප්‍රකාශනයේ මගින් ගණනය කළ හැක එය පහත ප්‍රකාශනයේ මගින් ගණනය කළ හැක එය පහත ප්‍රකාශනයේ මගින් ගණනය කළ හැක මේක ලියා ගන්න ලියාගෙන කොටු කර ලස්සන ලියා ගන්න ලියා ගන්න අන්තරාලයේ විඳේශම පහක් වන අන්තරාලයේ විඳේශම පහක් වන මයික්‍රොමීටර් ස්කෘප ප්‍රමාණයක අන්තරාලයේ විඳේශම පහක් වන මයික්‍රොමීටර් ස්කෘප ප්‍රමාණයක අන්තරාලයේ විඳේශම පහක් වන මයික්‍රොමීටර් ස්කෘප ප්‍රමාණයක වෘත පරිමාණයේ කොටස් 50කි වෘත පරිමාණයේ කොටස් 50කි වෘත පරිමාණයේ කොටස් 50කි එහි කූමී සොයන්න එහි කූමී සොයන්න එහි කූමී සොයන්න කුඩාම් මිනුම හොයන්න අපිට කරන්න තියෙන පුතා අන්තරාලයේ බෙදන්න ඕනේ වෘත පරිමාණයේ කොටස් ගානේ අන්තරාලයේ ඔකේ බිඳශම් 5යිලු වෘත පරිමාණයේ කොටස් 50යිලු කැල් එකේ ගහලා බෙදා ගන්න බිඳශම් 0.1 මිලිමීටර් කුඩාම් මිනුම කීයද එතකොට ඔකේ බිඳශම් 0.1 ඇහැඩ පේනවද ඇහැඩ පේන්නේ නැති තරමක් ඒ කියන්නේ පුතේ අර වෘත පරිමාණයේ එක කෑල්ලක් පල්ලට දැම්ම කියලා ඉද්ද යනවා පේන්නේ අපට දහගන්න දැන් ওই විදිහට තමයි දැන් මේකේ ළමයිනේ මහ දෙයක් නැහැ කුඩා මිනුම හොයන්න මොකද කරන්න ඕනේ අන්තරාලයේ බෙදෙනවා මොකද්ද වෘත පරිමාණයේ තියෙන කොටස් ගන්න පැහැදිලිද අන්තරාලයේ බෙදෙන වෘත පරිමාණයේ තියෙන කොටස් ගන්න දැන් උදාරා ගනි දැන් මේක තමයි ළමයි මයික්‍රොමීටර් ස්කෘප් ප්‍රමාණය ඒ ලැබෝ කියවන්න එපා කරේ මේකෙන් ඔහොම ඉද්ද කියලා එකක් යනවා මෙහෙම කිනිහිරේ කියලා එකක් තියෙනවා දහගන්න මෙතන තියෙනවා කිනිහිරේ කියලා එකක් මේක අතර මම බෝලයක් ඉර කරලා ඔල්ලෝ කියවන්න එපා කවනේ දැන් බෝලයක් ඉර කරලා ලබ්බෝයි මොකද ඉර කරලා දෙන්නේ බෝලයක් බෝලේ ඉර කරාම මෙතන තියෙනවා පාට අංක ඊට පස්සේ මෙතන තියෙනවා ළමයි වෘත පරිමාණයේ කොටස් දැන් මට ඕනි මොකද්ද පොලේ විශ්කම්බේ එක කියව ගන්න විදිහ
මේකේ කඳ මාක් කරනකොට හරි ලේසියි අපට. මෙන්න මෙහෙම උඩයි යටයි මාක් කරන්න පුළුවන් හින්දා මේක මාක් කරන්න මේ විදිහට. දැන් වර්නියර් එකේදී ප්‍රධාන පරිමාණය ඔහොම තිබ්බා, වර්නියර් එක ඔහොම තිබ්බා. ඔහොමනේ මාක් කරන්න උනේ. දැන් මේකේ ඔහොම උඩ යට මාක් කරන්න බෑ. නේද? මේක පුළුවන්. එක මාර වාසි. එහෙනම් මේක මාක් කරන්න පුතේ B ගොඩක් කලාවට දැන් ගොඩක් කලාවට වර්නියර් කරපලේ ගොඩක් කලාවට මාක් කරන්නේ මිලිමීටර් වලින්. මේක ප්‍රධාන මෙන්න මේ ප්‍රධාන පරිමාණය මාක් කරන්නේ, රේඛීය පරිමාණය මාක් කරන්නේ ගොඩක් කලාවට 0.5. මේක 1යි, මේ බිඳුවයි 1යි මිලිමීටර්. එහෙනම් මේක 0.5යි. මේක 1යි, මේක 2යි, මේක 3යි. මේක 0.5යි, 1යි, 1.5යි, 2යි, 2.5යි, 3යි. පාඩංක කොච්චරයිද? පාඩංක කොච්චරයිද? 3ට පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලානේ. තේනවද? අපි මෙතන පාඩාංකය කියනවා මොකද්ද? කියපන්. 3යි. කියපන්. චුට්ටයි. 3ට වඩා චුට්ටක් පැනලා. පුතේ චුට්ට කොහොමද හොයන්නේ? අර විදිහමයි, කලින් විදිහමයි. චුට්ට හොයපු විදිහ කලින් ගියාමට කුඩාම මිනුම වැඩි කරා සමපාත කොටස් ගන්න. යන කුඩාම මිනුම වැඩි කරනවා සමපාත කොටස් ගන්න. එහෙනම් මෙයා කුඩාම මිනුම දෙන්න ඕන එක හොයාගන්න දත්ත දෙන්න ඕන. කූමී මන් දෙනවා 0.01 මිලිමීටර්. එහෙනම් තුන දන චුට්ට චුට්ට හොයන්නේ කොහමද? කුඩාම මිනුම් වැඩි කරනවා සමපාත කොටස්ට. හරිද? මේ කුඩාම මිනුම කියන්නේ මොකද්ද? කුඩාම මිනුම කියන්නේ මොකද්ද? මෙන්න මේ චූටි කෑල්ලක් වෙනුවෙන් යන දුරනේ. දැන් මේක පැනලා චූටි කෑලි කීයක් ගිහිල්ලාද? මේ පස්වෙනියා, මේ හයවෙනියා, මේ අරක පැනලා චූටි කෑලි කීයක් ගිහිල්ලාද? යහන් ගබන් හයයි. එක කෑල්ලක් වෙනුවෙන් එනෝ 0.1ක්. දොර කෑලි හතක් වෙනුවෙන් යන දොර බැලුවා නම් මෙන්න මේ චූටර එනවා නේද? ඒක තමයි මේ කරේ. පැහැදිලිද? එහෙනම් මෙතන පාඩාංගය කීයද? 3 දන කුඩා මිනුම කීයද? 0.01යි. සම්පාඩ කොටස් ගන්න හැම වෙලේම යට ඉඳන් උඩට යන්න. කොහෙන්ද යන්නේ? යට ඉඳන් උඩට යන්න. 5 6 7 මෙහෙම 10 11 12 13 එහෙම ඉන්න එපා. වර්ධිනව. හැම වෙලේම ස්කෘප් ක්‍රමයේදී කොහෙන්ද ගන්නේ? යට. කොල්ල උඩ ඉඳන් යන්න එපා. යට ඉඳන්. එහෙනම් කීයද? මේ පාඩම් කීයද එතකොට? 3.0 දශම මෙතන 0.07යි 3.07යි මිලිමීටර්. තේරුණාද? ටියුට් එක ගන්නකෝ. ටියුට් එකේ පෙරලා ගන්න මිනු උපකරණ වලට අදාළ පාඩංග දාලා තියෙන එක. ඕ කපෙල්ලට බා පිටු වෙන 12 පිටු 12 පිටු 12 පිටු 12 පිටු 12 පිටු 12 ඔව් ටියුට් එක ගන්නද ඔයගොල්ලෝ? මොන කරනවද වාසි දාග පිටු 12 පිටු 12 වෙනල පිටු 12 12 12 12 12 ඉක්මනට පෙරල බං. පළවෙනි කියන්නේ මට පාඩාංගේ කොච්චරයි චුට්ටයිද? පළවෙනි කෑ ගාලා ගියා කොච්චරයි චුට්ටයිද? කියා චුට්ටයිද? ඈ 5 චුට්ටයි බලන්න. 0.1 2 3 4 5 5 චුට්ටයි. B කියන්නේ කියවන් ලියන්න එපා, ලියන්න එපා. B කියන්නේ ඈ ඒත් 5 චුට්ටයි. මොන රෙද්දක්ද ගියාම්? C 4යි
හතර දශම පහයි ජුට්ටයි හතරයි හතර ජුට්ටයි යට කෑල්ල පේනද බලන්න යට බලහ යට බලහ යට කෑල්ල පේනවනේ කළු කෑල්ලක් පේනද යට එහෙනම් හතර දශම පහයි ජුට්ටයි D එකේ අයිගෙත් යට කෑල්ල පේනවා දෙක දශම පහයි ජුට්ටයි E බිඳුවයි ජුට්ටයි බිඳ දශම පහයි ජුට්ටයිද බිඳ දශම පහයි ජුට්ටයි නියමයි 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 G G F F H J I කරන්න එපා G G G G එහා පැත්තේ පිටුවේ G G G G පහයි ජුට්ටයි ඉතකින් I පහයි දශම පහයි චුට්ටක් ගිහිල්ලා නෑ යකෝ බිඳුවේ තියෙන්නේ පහයි දශම පහයි ගෙලින්ම චුට්ටක් ගිහිල්ලාද අන්න එක තමයි පුරුද්දට හැමදේම කරන්න යන්න එපා වරදිනවා සමහර වෙලාවට කේ අදශම පහයි චුට්ටයි එම් හයයි චුට්ටයි හරි ලේසි නේද හරි මේක නිකන් ඔහොම ඇඳගෙන මේ ටික ලියාගෙන ඒ ගණන් ටික හදන්න ඩක් ගාලා මේ මේ මේවා ඕන්නේ නැහැ මෙන්න මේ ටික ඇඳක් කමක් නැහැ ඇති ඩක 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 කරගෙන පාඩාංග ගන්න තේරුන්නේ නැති කට්ටිය පාඩාංග ගන්න තේරුන්නේ නැති කට්ටිය අහගන්න මගෙන් මං ළඟට ඇවිල්ලා කියා දෙන්න හැකීක් වණින් පොතේ මේක ඇඳගෙන මේ ටික ලියාගෙන ඊට පස්සේ ටියුට් එකේ ගණන් ටික හදන්න ඉක්මනින් 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 හරි කොටස් ටික නම් කරාද අහගන්න නම් කරන විදිය අර පාඩාංග ටික ගත්තද පුතා පාඩාංග ටික ගත්තද හරිද පුතේ පාඩම් ගන්න තේරුණාද තේප්ද දාගන්න කොටස් ටික අපි නම් කරගෙන යන් මේ අංක එකට අපි කියනවා ඒ කොල්ලෝ කියවද පො එකට අපි කියනවා කිනි හිරය මොන හිරය කෑ ගාල කියන්න මොකද එක 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 දෙක ඉද්ද මොකද රෙද්ද නෙවෙයි ඉද්ද කියන දෙක ඇහෙන්නේ නැහැ බං කිනිහිරය කිනිහිරය කැපිටල් ලියන්න කියවෙන්න ඕනේ කිනිහිරය ගැන කිනිහිරය ඉද්ද ලොක්නට් වා ලොක්නට් එක මොන නට් එක ලොක්නට් මේකෙන් තමයි ලොක් කරන්නේ මේක පාතර කරලා පද කරනවා මේක කරගන්නේ තේරෙනවද එක එක දෙක ඉද්ද තමයි පුතේ මේක කරකවද්දී ඉස්සරහට යනවා පස්සට යනවා ඉස්සරහට යනවා පස්සට ඉස්සරහට පස්සට ගන්න මොක් කරන්න ඕනද කරකවන්න ඕන එක දෙක දෙක තුන හතර විල්ල මොකද විල්ල මොකද විල්ල කියන එක එක දෙක දෙක තුන තුන හතර හතර පහ රේඛීය පරිමාණය පහ හය වෘත්ත පරිමාණය හය එක එක දෙක තුන හතර පහ
पाहा हाय हाथा दिदाले क्या ना दिदाले क्या बांग दिदाले ही सर दिदाले दिदाले ही सर दिदाले ही सर दिदाले दिदाले एका देखा तूना हाथरा हाथरा पाहा हाया हाथा 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 आटा आटा अंतिम लास्ट फाइनल पार एका देखा तूना हाथरा पाहा हाया हाथा हाथा आटा लियांडर त्यागन त्रियाल लमाई लमाई लियागन ने माइक्रोमीटर स्क्रू पामान वाले मूला अंक दोष माइक्रोमीटर स्क्रू पामान वाले मूला अंक दोष माइक्रोमीटर स्क्रू पामान वाले मूला अंक दोष ट के बेल पिटू अंक बाने के लिए रूप तो ना दाल तीन पलवी रूपे तीन कलीम बिंदु बिंदु संपात वेला තමයි මෙන්න මේ ඒ පුරේ හගෙනින්කෝ මේක කරකෝල 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 මෙන්න මේ ඉද්දයි කිනිහිරයයි ස්පර්ශ කරනවා ඒක ස්පර්ශ කරාම මෙන්න මෙයා මෙහෙම ඇවිල්ලා ගාන්න මෙතෙන්ට ෆිට වෙලා ඔය පළවෙනි රූපේ වගේ තියෙන්න ඕනේ no zero error කියලා තියෙන බලන්න no zero error අනේ ඒ වගේ සෙට් වෙන්න ඕනේ मूलांक दोषयाक අවුරුදු පහක් විතර පාවිච්චි කරාට පස්සේ ගෙවෙනවා දන්නේම නැහැ. දැන් චූටි ප්‍රමාණයක් ගෙවුණත් ඒක මේ පාඨාංකවල පෙන්නනවා. හේතුව කුඩාම මිනුම 0.01 මිලිමීටර. මිලිමීටරෙන් 100 පංගුවක් ගෙවිලා නැති වුණත් ඒකත් මේකේ පෙන්නනවා. මෙන්න මේවැ මූලාංක දෝෂ මේ වගේ ඇති වෙනවා. ගෙවෙන හිඳ. සමහර ලාවට පාවිච්චි කරන්නේ නැතුව තියලා मूलांग दोष अति බින්දුවට එන්නේ නැතුව මග හිර වෙනවා මේකට අපි කියනවා ධන මූලාංක දෝෂයක් කියලා කියන්න කියන්න ධන මූලාංක දෝෂයක්
positive 0 එන එක. ඊගවට තියනවා ළමයි c කියන කොටසේ මේ වගේ. අනේ කැරකුවාම බිඳුවේ නවතින්න නැතුව බිඳුව ගිහිල්ලා උඩ. මොකද වෙලා තියෙන්නේ? බිඳුවේ නවතින්න නැතුව බිඳුව ගිහිල්ලා කොහෙද? උඩ. ඕ බිඳුව. මේකට අපි කියනවා මොන දෝෂයක් කියලාද? කියන්නේ ඍණ දෝෂයක්, ඍණ මූලාංග දෝෂයක්. වර්නියර් කැලිපර වලාගේමයි ධන දෝෂයක් වන්නේ හරි ලේසි. කොහොමද ධන දෝෂයක් වන්නේ? සාමාන්‍ය පාඨාංග ගන්න විදිහට බලන්න. එහෙනම් මේකේ කොච්චරයි චුට්ටයිද? මේක ඇතුලෙන් තියෙනවා පේන්නේ නැහැ අපට. අවින්දේශ බිඳුවයි දෙකක් පේන්නේ නැහැ. ඇතුලෙන් හරහට තියෙන ඉර තියෙනවා පේන්නේ. තියෙනවා කියලා හිතන්න ඕනේ. එහෙනම් ළමයි මේකේ දෝෂය කොහොමද එන්නේ? ධන දෝෂයක් වෙන්නේ අපි කොහොමද පාඩාංග ගන්න විදියටමයි. කියන්න. කුඩාම් මිනුම් වැඩි කරනවා සමපාත කොටස් ගන්න. කුඩා මිනුම් වැඩි කරනවා සම්පාත කොටස් ගන්න. කුඩා මිනුම දෙනවා 0.01 කියලා. එහෙනම් 0.01 වැඩි කරනවා සම්පාත කොටස් ගන්න කීයද? කීයද? 2. එහෙනම් මෙතන දෝෂය කීයද? 0.02 මිලිමීටර. මේක පැනලා තියෙන උඩහඩ ඍණ දෝෂයක් අපි හොයන්නේ සාමාන්‍ය විදියට නෙවෙයි අරගේ වගේමයි. මතකද වර්නියර් කැලිපර වල ඍණ දෝෂයක් කිය කොහොමද එව්වේ? කුඩාම් මිනුම් වැඩි කරේ වර්නියර් කොටස් ගානෙන් සම්පාත කොටස අඩු කරලා. මතකද? මේකෙත් එහෙමයි. මේක ඍණ දෝෂය හොයන්නේ කුඩාම මිනුම වැඩි කරනවා වෘත පරිමාණයේ කොටස් ගණන ඍණ සමපාත කොටස් කරන. එහෙනම් කුඩාම් මිනුම කීයද? 0.01. වෘත පරිමාණයේ කොටස් 50යි. සම්පාදලා තියෙන්නේ කීයද? 45 46. එතකොට එනවා 0.01. එතකොට එනවා 4. 0.04. ඒක ඍණ දෝෂය. හරිද? තේරුණාද? ධන දෝෂයක් වෙන්නේ සාමාන්‍ය පාඩම් ගන්න විදිහට, ඍණ දෝෂයක් වෙන්නේ කියන කුඩාම් මිනුම් වැඩි කරනවා වෘත පරිමාණයේ කොටස් ගානෙන් සම්පාත කොටස අඩු කරලා. පැහැදිලිද? ඈ හරි. මම බුදාලා මේ දෙක ඇඳගෙන ලියාගන්න. මූලාංග දෝෂක ලිව නේද? ආ ඔඩින මිනුම් වල නෝට් එකක් දාගන්නකෝ. මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක ඉත්තහා කිනිහිරේ ස්පර්ශ වන විට
ඉදහා කිනිහිරේ ස්පර්ශ වන විට වෘත පරිමාණයේ ශුන්‍ය වෘත පරිමාණයේ ශුන්‍ය වෘත පරිමාණයේ ශුන්‍ය රේඛීය පරිමාණයේ ශුන්‍ය සමග රේඛීය පරිමාණයේ ශුන්‍ය සමග සමපාද නොවේ නම් සම්පාද නොවේ නම් මූලාංග වරදක් ඇතැයි සැලකේ මූලාංග වරදක් ඇතැයි සැලකේ ඉද්දහා කිනිහිරේ ගෙවීම නිසා ඉද්දහා කිනිහිරේ ගෙවීම නිසා ඉද්දහා කිනිහිරේ ගෙවීම නිසා ඍණ දෝෂ ඇතිවීමත් ඍණ දෝෂ ඇතිවීමත් ඍණ දෝෂ ඇතිවීමත් ඍණ දෝෂ ඇතිවීමත් ඉද්දහා කිනිහිරේ අතර මලකඩ බැඳීම ඉද්දහා කිනිහිරේ අතර මලකඩ බැඳීම ඉද්දහා කිනිහිරේ අතර මලකඩ බැඳීම ධන දෝෂ ඇතිවීමටත් ධන දෝෂ ඇතිවීමටත් හේතු විය හැක හේතු විය හැක හරි අර දෙක ඇඳලා ලියා ගන්න ලියාගෙන 13 වෙනි පිටුවේ F H J I කරන්න 13 වෙනි පිටුවේ F F H J I M L ne F H J L F H J L හරි ඒක ඉවර කට්ටිය ටියුට් එකේ මේ කොටස් ටික අපි පස්සේ බලමු මේ කොටස් වල වැදගත්කම් ඊගවද 19 වෙනි පිටුවේ 31 වෙනි ගාන 19 වෙනි පිටුවේ 31 වෙනි ගාන